ඉතින් කොහොමද ඔයාලා හැමෝටම සුබ දවසක් කියලා අදත් පිළිගන්නවා එඩිටර් කේ YouTube channel එකේ කියන අලුත් වීඩියෝ එකට. ඉතින් ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ Snapseed application එක ගැන අපේ YouTube channel එකේ කරන තුන්වෙනි වීඩියෝ එකත් එක්ක. ඉතින් අද අපි කතා කරමු perspective tool එක, rotate tool එක, expand tool එක, selective tool එක සහ brush tool එක ගැන. හොඳයි ඉතින් අපි යමු අද වීඩියෝ එකට. ඉතින් ඔයා මේ වෙනකොටත් දන්නවා Snapseed application එකට කොහොමද ෆොටෝ එකක් ඕපන් කරගන්නේ කියලා. ඉතින් මම මේ විදිහට ෆොටෝ එකක් ඕපන් කරගෙන දෙන්නේ. ඉතින් Snapseed ගැන දන්නේ නැත්නම් දැන් මෙන්න මේ උඩ ඇපි වෙන කාඩ් එකට ගිහින් Snapseed පළවෙනි එපිසෝඩ් එකේ ඉඳන් බලාගෙන ඉන්න පහලට. ඉතින් ප්ලේලිස්ට් වලට ගියත් ඔයාලට බලා ගන්න පුළුවන්. Snapseed වෙනුවෙන් අපි වෙනම ප්ලේලිස්ට් එකක් හදලා දිනවා. හොඳයි මම මුලින්ම ටූල්ස් කියන මෙන්න මේ බටන් එක උඩ ටච් කරනවා. ඉතින් අපි මෙතන තියෙන පළවෙනි ටූල්ස් පහ ගැන කතා කරා. ඉතින් දැන් අපි කතා කරමු මෙන්න මේ රොටේට් කියන ටූල් එක ගැන. ඉතින් සරලව මෙතනින් ඔයාලට පුළුවන් ඔයාගේ තියෙන ඉමේජ් එකක් මෙන්න මේ විදිහට ෆ්ලිප් කරන්න, ඒ වගේම මෙන්න මෙතන රොටේට් කරන්න. ඉතින් මෙතන තියෙන සෙටින්ග්ස් වලට ගැලපෙනවා නම් ඔයාලට පුළුවන් මෙන්න මේ දකුණු අත පැත්තේ තියෙන හරි ලකුණු වල ටච් කරන්න. ඔයාලට මෙතන තියෙන සෙටින්ග්ස් ගැලපෙන්නේ නැත්නම් ඔයාලට පුළුවන් මෙන්න මේ වම් අත පැත්තේ තියෙන X බටන් එක උඩ ටච් කරන්න. ඉතින් මම මෙන්න මේ විදිහට හරි ලකුණු වල ටච් කරන දකුණු පැත්තේ තියෙන ඊළඟට තියෙන ටූල් එක තමයි මෙන්න මේ perspective කියන ටූල් එක. ඉතින් මේක සුපිරි ටූල් එකක්. මේ වගේ ටූල්ස් තියෙන්නේ Photoshop වගේ advanced softwares වල. ඉතින් මේක මෙන්න මේ ඇප්ලිකේෂන් එකට Google ආයතනය විසින් ලබා දීලා තිනවා. ඉතින් මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට පහළම ටූල්ස් තුනක් තියෙනවා. ඉතින් මේ පළවෙනි ටූල් එක තමයි mod ටූල් එක. ඉතින් මෙතෙන්ට ඇවිල්ලා ඔයාලට පුළුවන් මේක rotate ද, tilt ද, එහෙම නැත්නම් scale ද, එහෙම නැත්නම් ඔයාලට මේක free හදා ගන්න පුළුවන්. ඉතින් මම මෙන්න මේ විදිහට tilt කියන එකට ඇවිල්ලා මෙන්න මේ විදිහට වම් පැත්තට සහ දකුණු පැත්තට ස්ක්‍රීන් එක ස්ක්‍රෝල් කරනකොට ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ පොසිෂන් එක චේන්ජ් වෙනවා. ඒ වගේම මේක අප් ඇන්ඩ් ඩවුන් සයිඩ් වලටත් මෙන්න මේ විදිහට අපිට කරන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මෙතන තියෙන රොටේට් ටූල් එකට ගියොත් මේක මෙන්න මේ විදිහට රොටේට් වෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනින් රොටේට් කරගන්න පුළුවන් අපිට ඉමේජ් එක ගැලපෙන විදිහට. ඊළඟට තියෙනවා මෙන්න මේ වගේ ස්කේල් ටූල් එක. ඉතින් මේක අරහා වෙන්නේ ස්කේල් එක මෙන්න මේ විදිහට චේන්ජ් වෙනවා. ඉතින් මට මේ විදිහට අවශ්‍ය නැහැ. හොඳයි ඊළඟට තියෙනවා මෙන්න මේ වගේ ෆ්‍රී ටූල් එක. ඉතින් මේක අර අපිට පුළුවන් මෙන්න මේ විදිහට ඇඩ්ජස්ට් කරගන්න මෙන්න මේ ඉමේජ් එක. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට ඉමේජ් එක ඇඩ්ජස්ට් කරාට පස්සේ මේකේ තියෙන බෑග්ග්‍රවුන්ඩ් එක ඔටෝම ෆිල් වෙනවා. හොඳයි ඉතින් ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ෆිල් මොඩ් එක සිලෙක්ට් කරන්න පුළුවන් මෙන්න මේ ටූල් එක ඇතුළට ඇවිල්ලා. ඉතින් මෙතන ස්මාර්ට් කියන එක තෝරලා තිබ්බොත් තමයි මෙන්න මේ විදිහට බෑග්ග්‍රවුන්ඩ් එක ඔටෝමැටිකලිම ෆිල් වෙන්නේ ස්මාර්ට් විදිහට. ඉතින් මෙන්න මේ විදිහට වයිට් සිලෙක්ට් කළොත් මෙන්න මේ වගේ වයිට් තමයි අපිට බලා ගන්න පුළුවන් ඉන්නේ බෑග්ග්‍රවුන්ඩ් එක පුරාවටම. ඉතින් අපි මේ විදිහට බ්ලැක් සිලෙක්ට් කරාම අපිට බලා ගන්න හම්බ වෙන්නේ බෑග්ග්‍රවුන්ඩ් එක මෙන්න මේ වගේ කළු පාටට. ඉතින් ඊළඟට අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ඔටෝ ටූල් එක තියෙනවා. ඉතින් මේක උඩ ටච් කරාම මෙන්න මේ විදිහට ඔටෝමැටිකලි මෙයා මේකට සෙටින්ස් ටිකක් ඇප්ලයි කරනවා. ඉතින් මේ සෙටින්ස් නම් අපිට ගැලපෙන්නේ නැහැ. හොඳයි ඉතින් මම මෙතනින් මෙන්න මේ වම් අත පැත්තේ තියෙන X icon එක උඩ ටච් කරලා බෑක් වෙනවා. හොඳයි ඊළඟට තියෙන එක්ස්පෑන්ඩ් ටූල් එක. ඉතින් මේ ටූල් එකෙත් ඔයාලට බලා ගන්න පුළුවන් ස්මාර්ට්, වයිට්, බ්ලැක් කියලා මෙන්න මේ විදිහට ඔප්ෂන් තුනක් තියෙනවා. ඉතින් ඔව් ඔයා හිතපු විදිහ තමයි. කලින් ටූල් එකේ විදිහටම බෑග්ග්‍රවුන්ඩ් එක චේන්ජ් කරන්න පුළුවන් මෙන්න මේ ටූල්ස් තුනෙන්. ඉතින් මේක මෙන්න මේ විදිහට එක ඇඟිල්ලකින් අල්ලලා අපිට ක්‍රොප් කරන්නවත් හොල්ලන්නවත් බෑ. ඉතින් ඔයාලට මෙන්න මේ විදිහට ඇඟිලි දෙකෙන් මෙන්න මේ විදිහට ස්කේල් කරන්න පුළුවන් ඔයාගේ ඉමේජ් එක එක්ස්පෑන්ඩ් වෙන්න ඕන සයිස් එක. ඉතින් මේ විදිහට එක්ස්පෑන්ඩ් වෙනවා ඔයා මෙන්න මේ විදිහට ස්කේල් කරලා ඇඟිලි දෙක ස්ක්‍රීන් එකෙන් ගත්තට පස්සේ. ඉතින් මෙතනත් අපිට පුළුවන් බෑග්ග්‍රවුන්ඩ් එක වයිට් ද බ්ලැක් ද කියලා මෙන්න මේ විදිහට තෝරන්න. එහෙම නැත්නම් ස්මාර්ට් තියන්න පුළුවන් මෙන්න මේ විදිහට. හොඳයි ඉතින් මම මෙතන දකුණු අත පැත්තේ තියෙන හරි ලකුණු වල ටච් කරනවා. හොඳයි ඉතින් ඊළඟට අපිට බලා ගන්න පුළුවන් ටූල් එක තමයි මෙන්න මේ සිලෙක්ටිව් ටූල් එක. ඉතින් මේ සිලෙක්ටිව් ටූල් එක ඇතුලේ ඔයාලට ඉස්සරලා මෙන්න මේ විදිහට ඇඩ් බටන් එක බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ ඇඩ් ටූල් එක නිල් පාට වෙලා තියෙන්නේ. මේක උඩ එකපාරට ටච් කරාම මේක මෙන්න මේ විදිහට ඩාර්ක් කලර් වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට ටච් කරා නිල් පාට උනාට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට කැමති කලර් එකක් මෙන්න මෙහෙම සිලෙක්ට් කරන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට ස්ක්‍රීන් එක ස්ක්‍රෝ අප් ඇන්ඩ් ඩවුන් කරලා මෙතන තියෙන ටූල්ස් අතර මාරු වෙන්න. ඉතින් මෙතනදී ඔයාලට බ්‍රයිට්නස්, කන්ට්‍රාස්ට්, සැචුරේෂන් ඒ වගේම ස්ප්‍රෂර් එක හදා ගන්න පුළුවන්. ඉතින් මම මේ විදිහට බ්‍රයිට්නස් මෙන්න මෙහෙම අඩු කර ගන්නවා.
යවගේම කන්ට්‍රාස්ට් එක වැඩි කරගෙන ස්ප්‍රෂය එක මෙන්න මේ විදිහට වැඩි කර ගන්නවා. හොඳයි. ඉතින් ඔයාට ඊළඟට තවත් මෙන්න මේ විදිහට ඇඩ් බටන් එක උඩ ටච් කරලා මෙන්න මෙහෙම තව පොයින්ට් එකක් ඇඩ් කර ගන්න පුළුවන් ඔයාගේ ඉමේජ් එකට. ඉතින් මේකෙත් අර විදිහටම බ්‍රයිට්නස්, කන්ට්‍රාස්ට්, සැචුරේෂන්, ස්ප්‍රෂය එක මෙන්න මේ විදිහට එඩිට් කර ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම ඔයාට මෙන්න මේ ස්ක්‍රීන් එකේ තියෙන අපි ඇඩ් කරපු පොයින්ට් හයිට් කරලා බලන්න පුළුවන්. මෙන්න මේ හයිට් ඇන් ඉන්විසිබල් ටූල් එක උඩ ටච් කරලා ඉතින් මෙන්න මේ විදිහට ඔයාට පුළුවන් මේකේ තියෙන දේවල් හයිට් ඇන් ඉන් හයිට් කරලා බලා ගන්න. ඉතින් අද අපි කතා කරන අවසාන ටූල් එක බ්‍රෂ් ටූල් එක. මම මෙන්න මේ විදිහට ටූල්ස් උඩ ටච් කළා. මෙන්න මේ වගේ බ්‍රෂ් ටූල් එක ඇතුළට යනවා. ඉතින් මේ ඉන්ටර්ෆේස් එකට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ඉෆෙක්ට් ටූල් එක. ඉතින් මේක උඩ ටච් කරලා ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට බ්‍රෂස් ටික එනේබල් කරගන්න. හොඳයි. ඉතින් මෙතන තියෙන මෙන්න මේ ඇරෝ උඩ ටච් කළා මේ බ්‍රෂ් වල වැලියු එක අඩු වැඩි කරන්න පුළුවන්. හොඳයි. ඉතින් මම මෙන්න මේ ඩොජ් ඇන් බර්න් කියන බ්‍රෂ් එක සිලෙක්ට් කරලා තියෙනකොට ඉමේජ් එක මෙන්න මේ විදිහට zoom කරලා මෙන්න මේ විදිහට draw කරලා පෙන්නන්නම්. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ ඉමේජ් එකට white look එකක් ඇඩ් වෙනවා මෙන්න මේ විදිහට. ඉතින් ඔයාලට මේක කොච්චර ප්‍රමාණයක් ඇඩ් වුණාද කියලා බලන්න පුළුවන් මෙන්න මේ දකුණු අත පැත්තේ තියෙන icon එක උඩ ටච් කරලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ඉමේජ් එක කොච්චර වෙනසක් වෙලා තියෙනවද කියලා. ඉතින් මම නැවතත් මෙන්න මේ effect tool එක උඩ ටච් කරලා යනවා මෙන්න මේ exposure කියන tool එකට. ඉතින් මෙතනින් මම මෙන්න මේ විදිහට ड्रॉ करना और आप बला पुला इतकोटे एक्सपोज का कैडन आप इमेज के मेन में अभी ड्रॉ करना कोट से टवीतरा इतनी वाट मेके ड्रॉ करोगा आप बैकरा नोड़ना वाट पुला मेन में विद्य वैल्यू अड़कर मे ब्रश के इट पास पुला मेन में विद्य ड्रॉ करना इतकोट मेन मे विधि ब्लैक कलर का कैडन आड़ बलागन पुला आप इमेज दिखेट होता है इलाट आप मेन मे इफेक्ट टच कल मेन मे टेमपरेश मे टेमपरेश मेन मे विधिट ड्रॉ कर मेन मे विधि टेमपरेश हदागण मेतन तोड़ पुला टेमपरेश अड़वेगर मेन मे विधि ड्रॉ कर बलागन पुला इमेज के अतम सिद्धना मे विधि आप ड्रॉ कर होने दिन अवसान टापी मेन में इफेक्ट टूल टच कर लिया मेन में सैचुरेशन के निकट इतनी वाट पुला मेन में इधर सैचुरेशन टूल लेकर मेन में इधर ड्रॉ कराना इतनी वाट बलागन पुला इतकोटे इमेज के सैचुरेशन मेन में भी इधर वैडी बनावा मम्मी इधर पुंचेलावा मेक ड्रॉ कर लेना होने दिन मैं इधर ड्रॉ करा पास पुला मेन में දකුණු අත පැත්තේ දින උඩ icon එක ටච් කරන්න. එතකොට ඔයාලා බලා ගන්න පුළුවන් before and after preview එක මෙන්න මේ විදිහට. ඉතින් මෙතනින් දුනොත් ඔයාලට පුළුවන් මේ value එක මෙන්න මේ විදිහට අඩු කරන්න මේ brush එකේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට draw කරොත් ඔයාලට බලා ගන්න පුළුවන් image එකේ තියෙන saturation මෙන්න මේ විදිහට remove වෙලා යනවා. ඉතින් මෙන්න මේ විදිහට අපිට පුළුවන් මේ brushes පාවිච්චි කරලා අපේ edit එක ගොඩක් ලස්සන කරගන්න. ඉතින් අද video එකේ දිනුත් අපි स्नैपसीड एप्लीकेशन के तीन सुपीरियर टूल्स पहागन कथा करा इतिंग ईलंग वीडियो तपि कथा कर स्नैपसीड के तीन तव अलू टूल्स पहागन इतिंग वाट पुलवांग कलिंग वीडियो बला दिन में उड़ापी कार्ड लिंक हेमन डिस्क्रिप्शन एरिया वाले तीन लिंक वलिंग इतिंग ए वीडियो बला अनिवार्य स्नैपसीड अलूकना इतिंग अपे चैनल का सब्सक्राइब करवागेम अपे सोशल मीडिया फॉलो करना ये हम देख में लिंक्स पर डिस्क्रिप्शन एरिया के दाल दिना मनोहरी प्रश्न तीन पहाड़ी कमेंट करना इतनी हादर की हेल्ली ना अलूत वीडियो किंग हम भी हेमोटम सुबह दवसा।